හැමදිනාටම තෙරුවන් සරණයි. අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළි අරගන්න ඔන්ලයින් එඩියුකේෂන් ෆෝ බීසී YouTube channel එකේ තවත් එක්තරා පාඩමකට. දවස් කිහිපයක ඉඳන් දරුවන්ගේ නිතර ඉල්ලීම නිසාම බීසී විෂය හා සම්බන්ධ MCQ එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න 25 ගානේ දවසක් කර දවසක් වගේ කතා කරන්න බලාපොරොත්තු වුණා. එයනු අපි මේ වෙද්දි MCQ ප්‍රශ්න 50ක් කතා කළ අවසන් ටිකක් සරල ආකෘතියේවා. ඒ අතරතුර බොහෝ විට විභාගය හා සම්බන්ධ ප්‍රශ්නද නැතුවම නෙවෙයි. අපි ටිකින් ටික ටිකක් විභාග ආකෘතිය හා එකතු වෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද BC 9 හා පැරණි නිර්දේශ දෙකටම අදාළ MCQ ප්‍රශ්න 25ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයත් ඉන් අනතුරු උත්තර පහත් ඉන් අනතුරුව හරි පිළිතුරත් මෙතනදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යන ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් වෙන්න ඕන නම් ඒ කියන්නේ පිළිතුර පස්සේ ප්‍රකාශ කරන්න ඕන නම් එහෙමත් ඉදිරිපත් කරන්න කැමැති ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ප්‍රථමයෙන් අද ගොඩක් සතුටු දවසක්. ඒකට හේතුව තමයි අද මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී මගේ channel එකේ subscribe 2000 පන්නලා තියෙනවා. තාමත් මේක බලන ඔයා ඉගෙන ගන්න ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරමින් අපි පාඩම සඳහා යමු. මගේ මේ වීඩියෝ පාඩම් මාලාවේ 12-13 ශ්‍රේණි සඳහා අදාළ කෙටි සටහන් පාඩම් හා සම්බන්ධ කෙටි සටහන් බොහොමයක් අන්තර්ගතයි. මම මීට කලින් මතක් කරලා තියෙන මේක මම නිර්මාණය කළේම මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා විවිධාකාරයෙන් අපහසුතාවයට පත් වෙලා ඉන්න දරුවන්ට යහපත පිණිස. ඒ වගේම මේ වෙද්දි මේ කතා කරන වෙලාවෙත් රෑ 9 ඉඳන් පාන්දර 2 වගේ වෙනකන් 350ක් විතර පිරිස සමාජිකත්වයේ දරන ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙන එකේ බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නවා. පේපර් වලට අපි උත්තර ලියනවා, මම ඒවා පරීක්ෂා කරනවා. මේ කතා කරන වෙලාවේ දරුවෝ පේපර් එකකට පිළිතුරු ලියනකම ඉන්න වෙලාවේ තමයි මම මේ පුංචි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ වගේම දවසක් කර දවසක් හවස 7 ඉඳන් 9 වෙනකන් BC සරල දැනුමක් වන් නොමැති. ඒ කියන්නේ පිළිතුරක් ගොඩනගා ගන්නවත් තේරෙන්නේ නැති අයටත් ගෲප් එකක් හදලා තියෙන උදව් කරන්න. ඒකේ සමාජිකත්වය වලට කැමති නම් ගන්න පුළුවන්. ඒ පිළිබඳව විස්තර මම පල්ලෙහා විස්තර කරලා තියෙනවා. ඉතින් අපි සුපුරුදු පරිදි කතා කරන MCQ 25 සඳහා යමුෙමු. මංගාව මේ තියෙන පොතේ MCQ 3000ක් තියෙනවා. සරලම ප්‍රශ්නක් තියෙනවා. විභාගාකෘති හා සම්බන්ධ ප්‍රශ්න 2000කට ආසන්නව තියෙනවා. අනිත් ඒවා සාමාන්‍ය BC දැනුම හා සම්බන්ධ ප්‍රශ්න. ඔයාලට පුළුවන් මේක තමන්ගේ නිවසට තැපැල් මාර්ගයෙන් අවශ්‍ය නම් ගෙන ගන්න. අපි කතා කරමු MCQ ප්‍රශ්නාවලිය 50ක් කතා කළ අවසන් මෙතන ඉඳන් 51 යන්නේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ දෙකත් පල්ලෙහා තියෙනවා බලලා මේ සඳහා එකතු වෙන. මෙතන ඉඳන් අපි MCQ ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ, ජෝතිය ගිරි සහ කුම්බණ්ඩ යන තිදෙනා පණ්ඩුකාභය රාජ්‍ය සමයේ විසූ පිළිතුර 1 යක්ෂයෝය, 2 නිකණ්ඨයෝය, 3 ආජීවකයෝය, 4 මලභූතයෝය, 5 පරිබ්‍රාජකයෝය. මේකට උත්තරේ ඔයාලා දන්නවා ඇති. අංක 2 නිකණ්ඨයෝ. ජෝතිය ගිරි සහ කුම්බණ්ඩ කියන්නේ නිකණ්ඨ පිරිස. ඊළඟ ප්‍රශ්නේ, සෙන් බුදුදහම චීනයට පළමුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ පාහියන් භික්ෂුව 1, 2 ඉට්සිං භික්ෂුව, 3 ජප්පට භික්ෂුව, 4 බෝධිධර්ම භික්ෂුව, 5 කාශ්‍යප මාතාංග භික්ෂුව. මේ සඳහා පිළිතුර අංක 4 බෝධිධර්ම භික්ෂුව තමයි සෙන් බුදුදහම චීනයට හඳුන්වා දුන්නේ. ඊට පස්සේ අපි තුන්වෙනි MCQ කතා කරමු. තායිලන්තයෙහි මහායානික බුදු සමය ව්‍යාප්ත පැවති කාලය පිළිබඳව අහන්නේ. ක්‍රිස්තුපූර්ව 3 වැනි සියවසේය, ක්‍රිස්තුපූර්ව 6 වැනි සියවසේය, ක්‍රිස්තු වර්ෂ 700 කාලයේය, ක්‍රිස්තු වර්ෂ 1000 දීය, ක්‍රිස්තු වර්ෂ 1361 දීය. පිළිතුර තමයි අංක 3 ක්‍රිස්තු වර්ෂ 700 දී.
තායිලන්තයේට මහායාන බුදුදමය හඳුන්වා දුන්නේ ව්‍යාප්තව පැවතුනේ ක්‍රිස්තු වර්ෂ 700 කාලයේදී. ඊළඟ MC කිව් එක බුදු සමය හඳුන්වා දෙන සමයේ කොන්ෆියුසස් සහ තාඕ යන ආගම් ජාතික ආගම් බවට පත්ව පැවතියේ. වියට්නාමයේය, මියන්මාරයේය, කොරියාවේය, ජපානයේය, චීනයේය. මේ සඳහා පිළිතුරු අංක 5 චීනයේ. ඊළඟ MCQ එක සෙල්ලිපිවල සහ වංශ කතාවල දෙනා වෙහෙර ලෙස සඳහන් වනුයේ ජේතවන ස්තූපය, 2 අභේගිරි ස්තූපය, 3 මහා ස්තූපය කියන්නේ රුවන්වැලි සෑය, 4 දෙමළ මහා සෑය, 5 මහියංගන ස්තූපය. මේ සඳහා පිළිතුර දෙනා වෙහෙර කියලා කියන්නේ ජේතවන ස්තූපයට. ඊළඟ MCQ කතා කරමු. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව නිරූපණය කරන බුද්ධ ප්‍රතිමාවකි. 1 අවුකන පිළිමය, 2 තොලුවිල පිළිමය, 3 බුදුරුවගල පිළිමය, 4 පංකුලිය පිළිමය, 5 පොළොන්නරුව ගල් විහාරයේ හිටි පිළිමය. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව පෙන්නුම් කරන්නේ මේ අතරින් අංක 5 පොළොන්නරුව ගල් විහාරයේ හිටි පිළිමේ. ඊළඟ MCQ එක පූජනීය හෝ අර්ධ පූජනීය ස්ථානවලට පිවිසෙන පියගැට පෙළ අග කොරවක් ගල් ඉදිරිපස දක්නට ලැබෙන නිර්මාණයකි. 1 මුරගල, 2 ආසනගරය, 3 සඳකඩ පහන, 4 පතනගල, 5 ගෙඩිගය. ඒකට උත්තරේ අංක 1 මුරගල. වල දන්න ලේසි ප්‍රශ්නයක්. ඊළඟ MCQ එක අයක යන නාමයෙන් හඳුන්වනු ලබන කලා නිර්මාණ වෙනුයි. ඒකත් නිර්මාණ කලාව හා සම්බන්ධයි. BC 13 වසරේ අවසාන පාඩම හා එකතු වෙන කොටසක්. අයක කියලා කියන්නේ 1 මුරගල, 2 කොරවක් ගල, 3 පියගැට, 4 වාහල්කඩ, 5 නාන පොකුණ. මේ සඳහා පිළිතුරු අංක 4 වාහල්කඩ. ඊළඟ MCQ එක මිසරෙහි පිරමීඩ ඝණ්ඨාකාරය, 2 පත්මාකාරය, 3 මන්දිරාකාරය, 4 පාලණ්ඩවකාරය, 5 ධාන්‍යාකාරය. ඇත්තටම මිසරෙහි තියෙන පිරමීඩ අංක 5 ධාන්‍යාකාරයි. ඊළඟ MCQ එක ලංකාවේ පැරණිම චිත්‍ර හමුවේ ඇත්තේ 1 සීගිරියෙන්, 2 තන්ත්‍රි මලයෙන්, 3 වෙස්සගිරියෙන්, 4 රුවන්වැලි සෑ ගර්භයෙන්, 5 මුල් තිරිගලින්. ලංකාවේ පෙරණිම චිත්‍ර හමු වෙන්නේ තන්ත්‍රි මලයෙන්. පිළිතුරු අංක 2. ඊළඟ MCQ එක ටිකක් පිටරට හා සම්බන්ධයි, චුට්ටක් අමාරුයි. ග්‍රීක සම්ප්‍රදායට අනුව බුදු සමය නෙලීම ග්‍රීක සම්ප්‍රදායට අනුව බුදු පිළිම නෙලීම පිළිබඳ ඉතා ප්‍රසිද්ධියට පත් වූයේ 1 කාම්බෝජ රාජ්‍යයයි, 2 අස්සක රාජ්‍යයයි, 3 ගාන්ධාර රාජ්‍යයයි, 4 අවන්ති රාජ්‍යයයි, 5 සූරසේන රාජ්‍යයයි. ඒ සඳහා පිළිතුරු අංක 3 ගාන්ධාර රාජ්‍යය. කිසියෙකුත් නොදුටු ඊළඟ MCQ එක කිසියෙකුත් නොදුටු මහා බ්‍රහ්මයෙකු පිළිබඳ ක්‍රියා කිරීම අන්දවේපනීය ධර්මයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. 1 තේවිජ්ජ සූත්‍රයය, 2 වසල සූත්‍රයය, 3 අසලායන සූත්‍රයය, 4 අම්බලට්ට සූත්‍රයය, 5 සෝන දණ්ඩ සූත්‍රයය. මේ සඳහා පිළිතුරු අංක 1 තේවිජ්ජ සූත්‍රයයි. ඊළඟ MCQ එක ජගන් මාතා වන්දනයට ಭಾರತೀಯ සමාජයේ බහුලව දක්නට ලැබුණේ. ජගන් මාතා වන්දනය ಭಾರತೀಯ සමාජයේ බහුලව දක්නට ලැබුණේ 1 වේද සංහිතා යුගයේය, 2 ඉන්දු නිම්න යුගයේය, 3 වේදාන්ත යුගයේය, 4 පශ්චාත් වෛදික යුගයේය, 5 ආරණ්‍යක යුගයේය. ඒ සඳහා පිළිතුරු අංක 2 ඉන්දු නිම්න යුගය. ඊළඟ එක බොහොම ලේසි MCQ එකක්. දිජ සංකල්පයට අය නොවනුයේ වල දැන්ටමත් උත්තරේ දන්නවා. 1 සුද්‍ර වංශිකයෝය, 2 බ්‍රාහ්මණ වංශිකයෝය, 3 වෛශ්‍ය වංශිකයෝය, 4 ශාස්ත්‍රීය වංශිකයෝය, 5 රජවරුය,
මේ සඳහා පිළිතුර අංක 1 සුත්‍රවංශිකය ඊළඟ MCQ එක බුදුසසුනේ ප්‍රකට බද්ධ කාපිලානි පළමුව පැවිදිව සිටියේ එක ජෛන ශාසනෙහිය දෙක ආජීවක ශාසනෙහිය තුන අචේලක ශාසනෙහිය හතර පරිබ්‍රාජක ශාසනෙහිය පහ බුද්ධ ශාසනෙහිය බද්ධ කාපිලානි හිටියේ අංක 1 ජෛන ශාසනෙහිය ඊළඟ MCQ එක බ්‍රාහ්මණ වර්ණ ධර්ම සමාජයේ ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද්දේ ආසම් ධර්ම සංකල්පයයි යාගයයි සෝ ධර්ම සංකල්පයයි ආපත් ධර්ම සංකල්පයයි සාර ධර්මයි ඒ සඳහා පිළිතුර අංක 3 සෝ ධර්ම සංකල්පය ඊළඟ MCQ එක අපේ බුදුන් වහන්සේ විසින් මෝග පුරිස හිස්මි නිසා යනුවෙන් හඳුන්වනු ලැබි පළ උත්තරේ දන්නෝ අංක 1 පකුද කච්චායන 2 මක්කලි ගෝසාල 3 ජෛන මහාවීර 4 අජිත කේසකම්බල 5 සංජය බෙල්ලට්ටි පුත් සස්සාතුරු අතරින් බුදුරජාණන් වහන්සේගේ දැඩි වේජන ලකු එක්කෙනයි ඒ තමයි මක්කලි ගෝසාල මේකට පිළිතුරු අංක 2 මක්කලි ගෝසාල ඊළඟ MCQ එක ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ භාරතයේ බුදුවරයෙකු පහළ වීමට අවශ්‍ය සමාජ පසුබිම නිර්මාණය කළේ ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් 1 බ්‍රාහ්මණ චින්තනය 2 වෛදික චින්තනය 3 උපනිෂද් චින්තනය 4 පූර්ව වෛදික යුගය 5 පශ්චාත් වෛදික චින්තනය මේ සඳහා පිළිතුර අංක 3 උපනිෂද් චින්තනය අපි තවත් MCQ කිහිපයක් කතා කරමු ඊළඟ MCQ එක බ්‍රාහ්මණ සංස්කෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශයේ 1 නිර්මාණවාදය පිළිගැනීම 2 කර්මාධිපත්‍ය පිළිගැනීම 3 සිටීමේ නිදහස සීමා වීම 4 ගෘහවාසයට මුල් තැන දීම 5 බුද්ධියට මුල් තැන දීම බ්‍රාහ්මණ සංස්කෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ අංක 5 බුද්ධියට මුල් තැන දීම ඊට පස්සේ තවත් ලේසි MCQ එකක් ඕපපාතික සත්වයෙකු ලෙස සලකනුයේ 1 මිනිස්ය 2 උරග 3 පණු 4 කෘමි 5 බ්‍රහ්ම පිළිතුරු අංක 5 ඕපපාතික සත්වෙක් බ්‍රහ්ම ලෝකෙ උපදින ඕපපාතිකව ඊළඟ MCQ එක ජීව විද්‍යාත්මක සාධක ඔස්සේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේපන බෞද්ධ සූත්‍ර ධර්මයේක නිතර අහලා තියෙන ප්‍රශ්නයක් වාසෙට්ට සූත්‍රයේ 1 2 අස්සලායන සූත්‍රයේ 3 සෝනදණ්ඩ සූත්‍රයේ 4 වසල සූත්‍රයේ 5 මදුර සූත්‍රයේ ඒ සඳහා පිළිතුරු අංක 1 වාසෙට්ට සූත්‍රයේ ඊළඟ MCQ එක නගර වීදිවල තැනින් තැන භාණ්ඩ තබාගෙන తాවකාලිකව සිදු කරන ලබන වෙළඳාම වාණිජකරණය කියන පාඩම හා සම්බන්ධයි 1 සංචාරක වෙළඳාමයි 2 පදික වෙළඳාමයි 3 ස්ථාවර වෙළඳාමයි 4 මහා පරිමාණ වෙළඳාමයි 5 බාහිර වෙළඳාමයි පිළිතුරු අංක 2 පදික වෙළඳාම ඊළඟ MCQ එක පංච නීච කුලයන්ගෙන් සැඩොල් කුලය ලෙස හැඳින්වුවේ නිතර අහන වගේ ප්‍රශ්නයක් බොහෝ විට ඒ සඳහා පිළිතුරු දෙන අංක 1 වේන කුලය 2 රතකාර කුලය 3 පුක්කුස කුලය 4 චණ්ඩාල කුලය 5 නේසාද කුලය පිළිතුරු අංක 4 චණ්ඩාල කුලය අපේ 24 වෙනි MCQ එක අද කතා කරන බ්‍රාහ්මණ වංශික පිරිමි ළමයෙකු බ්‍රහ්ම පුත්‍රයෙකු බවට පත්වන්නේ වයස කීයෙන්ද අහනවා එතකොට අපිට පිළිතුරු මේ විදිහට තියෙන්නේ 1 මෙලොව එළිය දුටු දින ඉඳන් 2 වයස අවුරුදු 11 දී 3 වයස අවුරුදු 8 දී 4 වයස අවුරුදු 12 දී 5 වයස අවුරුදු 13 දී වල උත්තරේ දන්න හොඳටම අංක 3 වයස අවුරුදු 8 දී අපි කතා කරන 25 වෙනි අන්තිම MCQ එක ඒ කියන්නේ පාඩම් මාලාව විදිහට බැලුවොතින් 75 වෙනි MCQ ප්‍රශ්නේ බ්‍රාහ්මණ සෝධර්මයට අනුව රජුගේ සන්නද්ධ සේනාව වෙනසීමේ හැකියාව පැවතියේ 1 යුවරජ සතුය 2 සිටුතුමා සතුය 3 බ්‍රාහ්මණයන් සතුය 4 ශාස්ත්‍රීයන් සතුය 5 සේනාධිපති සතුය රජුගේ සන්නද්ධ සේනාව අනසන්න බලයේ තියෙන්නේ අංක 3 බ්‍රාහ්මණයන් සතුව
හොඳයි අපි මේ වෙද්දී MCQ ප්‍රශ්න 25ක් සහ ඒහා සම්බන්ධ පිළිතුරු 25ක් කතා කළා. ඒ අතර සමහර ප්‍රශ්න නිතර විභාගය හා සම්බන්ධ ඒවා මේ සියල්ල අපි සාකච්ඡා කරද්දී බොහෝ විට ඔබගේ MCQ ප්‍රශ්න මම හිතන්නේ 50න් 45ක් බොහෝ විට සකසා ගන්න මේ උපකාර වෙනවා කියලා මම ගොඩක් විශ්වාස කරන නිසාම තමයි මේ පාඩම් මාලාව පළ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. කලා විෂය ධාරාව බොහෝ විට හදාරන්නේ සෙකන්ඩ් ෂයි කරන අය. එහෙම නැත්නම් ටිකක් දුෂ්කර කොළඹින් බැහැරව ඉන්න දරුවෝ. ඒ වගේම වයස සාමාන්‍ය වයස 19 18 පැනලා දෙවෙනි තුන්වෙනි පාර කියලා බලාපොරොත්තුෙන් එක්සෑම් එකට පෙනින්න අය. ඒ වගේ දරුවෝ තමයි ගොඩක් මාත් එක්ක අධ්‍යාපන ලබන්නේ දරුවෝ වැඩි හිටිය අය. ඉතින් හැමෝටම බොහෝ විට අවශ්‍ය AB සාමාර්ථයකටත් වඩා C එකක් හරි අරගෙන තමන්ගේ රැකියාව උසස් වීම හෝ බාහිර උපාධි කරගන්න. ඒ අතරතුර බහුතරයක් ඉගෙන ගන්න දරුවන්ද නැතුව නෙවෙයි. ඒ කාටුනත් මේ පාඩම් මාලාව ගොඩක් වැදගත්. ඒ නිසා ඔයාලා මේ හා සම්බන්ධ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. වෙනද වගේම මම සුදම්ම හාමුදුරුවෝ.